ඉතින් පින්තුනි පිටිපස්සේ නේද බෑනද? මම තේරුණාද? හොඳයි. සමකට කියන්නේ මොකද වෙන්නේ? පස්සේ පන් ඉමන් කියන්නේ කැමති ඇත්තටම සොයි මාසේ ගැන මොනවද දන්නවද දන්නේ නැහැ නේ? දන්නේ නැතුවද නැත්තම් සොයි මාසේ කෙනෙක් වඩනවා කියලා මම ආරංචිය තියෙන්නදී 2017 මම වැඩි ඕස්ට්‍රේලියාවට පළවෙනිම මම ගොඩාක් ඉස්සර වඩින්න කියලා තමයි ඒ කියන්නේ වඩින්න ආර මේවා කරන්නේ ඇමරිකාවට තරුණ කාලේ. එතකොට මේ මම කිව්වා මම කවදා හරි රහත් වෙච්ච දවසක මේ වඩින්නම් කියලා. රහත් කියලා ළමවට කෙසේ වෙතත් මගේ ඔළුවේ තිබ්බේ ආශාවල් ආශාව මගේ හිතේ නැති වෙච්ච දවසක මම වඩින්නම් කියලා. ඉතින් කොහොම හරි ඕමම ගිහිල්ලා මම හිමාලයේ කැලේ ගොඩක් යන්න පුරුදුනා. භාවනා යෝගිව විශේෂයෙන්ම ඉන්දියාවේ ලංකාවේ යාල කැලේ ඕම කටයුතු කර කර කියන්නේ. ගිහිල්ලා හිමාලයේ 2015 උන 2012 මිනිස්සු පබ්ලික් එකට ලංකාවේ එන්න පටන් ගත්තා. ලංකාවේ වැක්සිනේ එන්න පටන් ගත්තා ඒ කාලේ 2012 ප්‍රෝග්‍රෑම්ස් කරලා කොහොම හරි පිටරටකට යනවා කියන එක අනිත් රටවලට යනවා කියන එක සිද්ධ වුණා 2015 අපි සිදුවීමක් සිද්ධ වුණා හිමාලයේ. ඒක වුණේ මේ මොකද එහේ කෛලාශ කියලා හිටනද මවුන්ට් කෛලාශ. මවුන්ට් කෛලාශ වල තියෙන මනසරෝවර් කියලා විලක්. ඒක විශාල විලක්. ඒක අනෝතත් විල කියලා කට්ටිය කියනවා. ඉතින් මම උදට දැන් 2008 ඉඳන් වඩිනවා. 2000 මට ඩ්‍රීම් එකක් මේ ආත්මේ මට මෙච්චර යන්න ලැබෙයි කියලා. කොහොමද මම යන්න ලැබුණා මට. ඉතින් 2015 ඔය ඇටිටියුඩ් සිග්නස් එක කියලා අහලා තියෙන හයි ඇටිටියුඩ් යනකොට මේ පොඩි ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩ කියන්නේ එකට මෙහෙතක් නෑ ටග් ඩිසෙන්ඩ් කරන්න ඕනේ පල්ලට යන්න ඕනේ. ඉතින් සමහරවිට එහෙම වුණාද එතන ගියාන් පස්සේ පොඩි දේවල් වුණා මම සාමාන්‍ය විලේ කිමිදෙනවා. ඉන්දර කියන්නේ ඒකේ මේ මොනවාද තින්නේ ගවනේදී මම අර පරක් වෙලා ඇවිල්ලා ටිකක් මම කෙටින් කියන්නේ මේක මම කතාව කියන්නේ නැත්නම් අපිට ලාවත් එක අවශ්‍ය දේවල් කියලා විතරක් මේ කොහොම හරි මට එතනදී ඔය ඇටිටියුඩ් සික්නස් එක ඇති වුණා හැදිලා හැදිලා ඉවරලා නැති වෙන්න වගේ ගියා. යනකොට ඒ වෙලාවේ මම අපේ දින භාවනාවක් යම් කරන ඒ කරන භාවනාවට ඉතින් ගියා. ඒ කියන්නේ විදර්ශනා කියලා කියනවා අපි අපේ දිහා බලන හැටි අපේ නෙමේ කියලා. දැන් අපි මෙහෙම අපි මෙතන ඉන්න කෙනා අපි මෙතන නෑ කියලා බලන භාවනාව. අපි හිතනවා අපි කියලා මෙතන ඉන්නේ මේ ඇඟ මේ දැනෙන දේවල් මේ සංඥා වෙන දේවල්. එහෙම අපි අහලා තිය අනත්තා කියලා මේක බුදුහාමුදුරු කියන ප්‍රධාන දෙයක්. මේක අපේ නෙමේ මේ ශරීරය. යන්නේ මේ දැනෙන දේවල් මොකද ඒක වෙනස් වෙන එකයි දුක ස්වභාවය තියෙන එකයි ඔය ලක්ෂණ තියෙන එකයි අපිට පාලනය කරගන්න බැරි එකයි අපිට ඕන විදියට අපි මේ විද්දට කරාට නෙමෙයි අපේ නාකි වෙන්නේ නැතුව ඒවට ප්‍රධාන එහෙම කරගන්න අතර බෑනේ මේක භාවනාවෙන් බලන් වෙනවා කල්පනා කරන්න ඒක තමයි පේන වෙන එකක් ඉතින් කොහොම හරි ඔය විදියට බලන ක්‍රමයක් ඒක අපි වඩලා තිබ්බා ඉතින් මම එහෙම අපවත් දෙන්න කියලා තන මුස්ම ගන්න බැහැ හරි අමාරු. හතිදාන පණ කර අපි දුවල මේ මොනවද නර්තන එකක් දුවල යනකොට හතිදාන කොච්චර වෙලාද මේක නිකන් දුවන්නේ නැතුව පණා දිනවා වගේ ඔක්සිජන් වලින්. ඔහොම මේ වෙලාවේ මට තේරෙනවා කොහොමද එළියට කලින් ඉන්න බෑ. ඒ වෙලාවේ ඩොක්ටර්ගුත් ඇවිල්ලා මෙහා කරා ඒ ගම්මක් වගේ තියෙන හෝරේ කියලා නිකන් බොහොම බැලනද නිකන් වයිල් වෙස්ට් එක වගේ. ඊට පස්සේ මම එහෙම ඉන්නකොට භාවන කමටහට හිත පිටන යනවත් එක්කම මට සිතෙල්ලක් ආවා මට මිනිස්සුන්ට යහමින් කරන්න බැරි. ඉතින්
ඒකෙන් පස්සේ තමයි ඊට පස්සේ ඉන්න කරන්න දෙයක් නැහැ. අනිත් ආත්මේ තමයි මට හඳ වෙන්නේ. දැන් මේක පීටන්න ඕනේ කොහොම හරි මොනක බේරිලා කතාව කියන්නේ කියොත්. ඉතින් ඔය ඒ වෙලාවේ භවනා කරන එක තමයි දෙන්න මට දෙන්න බැරුණේ අහම නැත්ද කියලා. මේක ගැඹුරට දෙන්න පිණුතුනේ බණකින් කරන්න බෑ. ඒක මේ මොනවාද මොකක්ද කියන්නේ රිට්‍රීට් එකක් වගේ අඳුරු ගන්න. එහෙම දේවල් වලින් තමයි දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම හරි ඒක බේරිලා ඉන්න තව ගොඩක් දේවල් උනා යමක් වගේ. 2017 වන්න ඕස්ට්‍රේලියාවේ එහෙම තනම කියන්නේ. අතට ඕස්ට්‍රේලියාවෙත් යන්න අන්තිම රැ මේ තිරණය කරනකොට මට ඉන්විටේෂන්ස් තිබ්බේ හින්. Sorry's. So another තොට මං හිතන ඇයි ඕස්ට්‍රේලියාවේ අප්‍රිකාවට ගියේ. ඇයි තව කියලා මට කල්පනා වුණා. ඉතින් පස්සේ මට යම් සංඥා ඇති වුණා මේ අන්තිම රැ ඒක ආවේ මොකද්ද ඕස්ට්‍රේලියාවෙන් ගියාට මේ මිස්සු පොඩින් එළියෙන් හිටියා වගේ පෙවුනට ලොකු දුකුත් එක්ක ඉන්නේ කියලා. ඒක මගේ යම් යම් සම්බන්ධ තියෙනවා ඉෂිවරු වගේ කට්ටියත් එක්ක. මට ඒගොල්ලන් යම් ඇතිච්ච සංඥාවක් තමයි මෙහෙම ලොකු මිනිස්සු බොහොම දුක් වලින් පීඩා වලින් ඉන්නේ නිකන් සාපිපාසයෙන් ඉන්නවා වගේ පොඩ්ඩක් හරි ධර්මයේ දෙනකොට ඒගොල්ලන්ට ඒක ලොකු නිවීමක් වෙනවා මේ සාග නිකන් කාන්තාරයක. ඉතින් මට ඒක ධෛර්යයක් වුණා යන්නේ. නැත්නම් මං හිතුවේ ඇයි මට හිතුණා ඇයි අප්‍රිකාවේ මේ දුප්පත් මිනිස්සු එහෙම ඒ තැන් වල ඉන්නේ. ඉතින් මොකද මෙතන අධ්‍යාත්මයේ දුප්පත් භෞතික ලෝකයේ දියුණු තැන් වල අධ්‍යාත්මයේ ස්පිරිචුවල් මේක අඩුයි. ඉතින් ඒකෙන් එන්නේ මානසික සුවයනේ. ඉතින් කොහොම හරි මම ගියාම මේක හොඳටම තේරුණා. ගල්බන් වල හැමතැනම ඔහොම කර කර යනකොට දැන් මං ඉන්නේ හරි සතුටින්. බොහොම සතුටකින් ඉන්නේ. සතුටින් කියන්නේ කිව්වොත් මොකක් හරි මගේ වෙයි කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට යම් මොනවාද සත්‍යක් සොය. ඉතින් ඉස්සරේ පස්සේ මම මේ කාලේ තවත් මගේ තිබ්බා මේ ඇයි අපි මේ අපි මම දැක්කා ඊට පස්සේ ලංකාවේම තමයි ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ. ඇයි මේ රටවල මිනිස්සුන්ට මේවා වෙන්නේ නැත්තේ කියලා මගේ ඔළුවේ තිබ්බා. ඉතින් මට දැන් ඒකත් ඥානක් නෑ. හැබැයි ඒත් මගේ ඔළුවේ තියෙනවා කවදාහරි අපි මේ ධර්මයේ තව තව දෙන්න ඕනේ හැම ජාතියකටම. ඒකම තමයි ඒක හරි වෙන්නේ. කොමාරි අපි ඒක තාම මදි අපේ සද්ධර්මයේ අපේ බුදුන්ගේ ඒ උතුම් සාන්තිය. ඒ ධහම මේ අනිත් මිනිස්සු අතරට යනවා විශේෂයෙන් පිරිසුදු නිවන් දකින ධහම. ඒක යනවා හරි අඩුයි. කොමාරි ඒක මගේ තාම තුලේ තියෙන ප්‍රාර්ථනාවක් හැටියට දැන් නම් මම හරි සතුටින් තමයි මේවා කරගෙන ඉන්නේ. ඉතින් ඔහොම ඇවිල්ලා ඒ ගමන ගිහිල්ලා විතර අනිත් අවුරුදු දෙන්නම් කියලා හිතුනේ 2018 18 19 හිමාලය ආයයන් උදේට බවුම් වැළුණා 19 20 21 22 ඔහොම ගිහිල්ලා දැන් 23 දී යම් දේවල් විශේෂ දේවල් වෙන්න පටන් ගත්තා. ඒ වෙන්න පටන් ගත්තේ ලේසි නෙනපින්නොත් 20 ඔය අවස්ථාවදී එක එක දේවල් මට චැලෙන්ජස් මොන පාළුණා 23 දී ගිය අවුරුද්දේ 2023 දී මම වෙන්දා වගේ මම හිමාලයේ ඉන්නකොට මට ඔපරේෂන් එකක් කරන්න උනා මේ ගල් වලට ස්ටෝන්ස් වලට. ඒක මට ලේසි නෑ. මම ඉන්න ජීවිතේ දැන් මෙහෙ නම් කට්ටියක් ඉන්නවා මම වඩම්මනවා. මම තනියම යනකොට ගොඩක් තනියම තමයි වඩින්නේ කරන්නේ. ඉතින් ඒ තැන් වලදී මට බොහොම මේ උපස්ථාන කරන්න කවුරුත් ලේසියෙන් නෑ. කියනවා තනියම බැරිම තැනකට තමයි කැපු කරලා ඈතින් තියාගෙන ඉන්නේ. කොහොම හරි ඒවට මම දැකන දෙවිවරු හිටිය හැටි වගේ ඒගොල්ලන් මේක ඒ ડોක්ටර්ස්ලා ඒ අවශ්‍ය දේවල් ඔක්කොම ඒ වෙලාවේ සැලසিলা. කොහොම හරි කරගෙන ඉන්දියාවේ කියන්නේ පින්වතුනි අමුතු දණක් විමුතුලා ගිහිල්ලා තියෙනවා දැන් සමාජය. ඒ කියන්නේ ජනගහණය වැඩි ඉස්පිතාලෙට යන්න හොඳයි මැරෙන්න කැමතිද? මොකද ඒ මොනාද සෙනග වැඩි. ඒ කියන්නේ ගොඩාක් මේ ෆැසිලිටීස් කොහොම හරි දේවල් කරනවා. මේක කීට කරන්න බෑ. ඒ තියෙන මේ ඩිමාන්ඩ් එකයි මිනිස්සු ඉන්න තරමයි. මට කොහොම හරි ඒ දේවල් එක කලෙක්ට් කරලා පස්සේ මම දෙල්ලි වලදී බල්ලෙකුත් කෑවා. දැන් කැලේ ආරෙම යනවා. එහේ සද්ද ඕන තරම් ඉන්නවා. එහේ කෑවනම් සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. සද්ද කියන්නේ සර්පයෝයි තව අලි වලස්සුයි කොහොම හරි මෙහෙදී ඔය දෙන්න තිබුණා දෙල්ලි වල. ඊට පස්සේ කෛලාශ වලට මං ගියා. හැම අවුරුද්දකම ගියා. ගිය අවුරුද්දේ ඊට පස්සේ ගියා. දැන් මාස දෙකක්වත් නෑ අර ඔපරේෂන් එක කළා. මම දන්නේ නෑ ඒක මට ගියාම බොහොම වෙහෙසක් බොහොම නිකන් අමුතු වෙහෙසක් ඇති වෙනවා. ද
දැනෙලා ඒක ඇටිටියුඩ් එකත් එක්ක මට උපස්ථාන කරන්න හිටියා ගොඩක් හොඳ කට්ටිය චීන කට්ටිය බොහොම භක්තියෙන් ආදරෙන් ඒගොල්ලෝ බොහොම මාව මේ රැකවරණය කරාට මට වගේ කය මන් දන්නේ ඉතින් තව ඊට වඩා උඩට උඩට යන්න කෛලාශවලටම වෙහෙස ස්වභාවයෙන් මම පෝස්ට්පෝන් කරගෙන ලාසවනි ඉඳලා ලාස තමයි කැපිටල් එක ටිබෙට්වල එහෙනම් තමයි අඩුවට බෙස්ටන් ටිබෙට්වලට බොහොම ඊට වඩා දුෂ්කර ගමන දවස් තුනක විතර හිමිට ඇක්‍රොන්ඩයිස් කරගෙන යන්න ඕනේ. ඉතින් එතන පින්වතුනි මම මේ කියන හේතුවක් තියෙනවා මේවට මේ කතාව තමයි මගේ හම්බුනේ බලන ඊට පස්සේ එහෙම ගිහිල්ලා මොනවද යන්න බැරි ඉඳන් හිටියා දැන් වැඩි දින අපි අර තියෙන සීමා කාලෙත් එක්ක පර්මිට් ට්‍රී එකක් කොහොම සීමාවට මේ මොම මේකකින් ලැබෙන්නේ සම්මාසිට ඊට පස්සේ ඉඳලා තේරුණා දැන් ඒක කව කරගන්න බෑ මම හොඳ වෙන්නේ නැහැ මට පස්සේ තමයි තේරෙන්නේ අර ඔපරේෂන් එකේ ලේ ගිහලා තුරුවල කම එක්ක තමයි හිතරම වයස වැඩි දැන් කියලා පස්සේ මේ මට යම් මගේ යම් මට උපකාර වෙන නිකන් ගයිඩ් කරන කට්ටිය කිව්ව වෙහසක් නැතුව යන්න පුළුවන් වහන්සට යන්න නැත්තම් ඉතින් ජීවිතේත් ඔහොමම ඉතින් එක ක්‍රමයක් තිබ්බ ෆ්ලයිට් එකක් තියෙනවා මේ ඒ ළඟ නගරයකට විශේෂ ටවුමකට ඒ ටවුමේ ඉඳන් පැය තුනක ගමනක් තියෙනවා මේ කෛලාශ ඉතින් ඔක කවදාකවත් මම ගියේ නැති ගමනක් ඒ ගමනේ හැබැයි එකක් තියෙන එක පාටම 4300 400 මීටර්ස් වලට high altitude එක පාට වෙනවා එක පාට වෙනකොට බයලකයි මොකද හිමීට ගුරු වෙලා යනකොට ඇඟ හැදෙනවා ඒකට ඉතින් තියෙන්නේ එක පාටම මොනවාද මේ මොනවාද මම ඉතින් ඊට පස්සේ වැඩ දින වෙහෙසෙන්නේ නැහැ ඒක ෆ්ලයිට් එකෙන් යන්නේ ඉතින් වෙන විකල්පයක් නැහැ මම ඒකෙන් ගියා තව වෙනම මගේ අර සුදව් වෙන කට්ටිය වෙනම මේ වාහනෙන් ඔක්සිජන් උතරන් අර එයාපෝට් එකට ඒගොල්ලන් දවස් දෙකක් විතර වාහනේ උඩට වැඩි ගියා කොහමරි මම ගිහිල්ලා ඒ කටයුත්ත කරලා ආවා. ඒක ලොකු චැලෙන්ජ් එකක් මම කලන්තේ වගේ එයාපෝට් එකේ චීන ආමි එකයි ඔක්කොම තියෙන තැන්. ওই තැන්වල මේ මොකද්ද කියන්නේ දන්න දෙවිසුන් සද්දා භක්තියක් නැහැ. ටිබෙට් අයට නම් භක්තියක් තියෙනවා. කොහමරි කලන්තේ දාලා එන්න නිකන් එහෙම ගත්තාල දැන් වැටුණා නම් මොනවා වෙනවද දන්නේ. ඒ ගමන ඉවරලා කොහමරි ආවා. ඇවිල්ලා මම කියන්නේ පින්වතුනි විශේෂ දේවල් වෙන්න පටන් ගත්තා ඒ ගමනින් පස්සේ අගෝස්තු මාසේ පළවෙනිදා ඒ කියන්නේ දැන් මොනවද කියන්නේ මං කියන්නේ ගියේ ප්‍රශ්න ගැටලුත් එක්ක මැනික් හැම්බෙලෙම ඉස්සරහා වෙන්න තියෙනවා මැනික් ලැබෙන්න තියෙනවා ඔය වගේම ගොඩාක් අත්දැකලා තියෙනවා මගේ ජීවිතේ හැම චැලෙන්ජ් එකක්ම තියෙනකොට ඒකෙන් පස්සේ එනවා ජයග්‍රහණ ඉතින් විශේෂ දෙයක් වුණා ඇත්තටම මට විශේෂ හමුවීම් සිද්ධ වුණා හමුවීමක් සිද්ධ වුණා ඔය අගෝස්තු මාසේ ගිය අවුරුද්දේ ඒක ඔය ඍෂිවරු වගේ උත්තර ඉන්දියාවේ උන්වහන්සේ මගේ අතට මගේ කැපකරු තමයි කිව්වේ ඇත්තට ගන්න කියලා මට පිටතර ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ දැන් මම ඔය කීකයි කියලා කවුරුත් හම්බ වෙන්නේ මගේ ඉන්දියාවේ ඉන්න කැපකරු ඉතින් එතන ලක්ෂ ගණන් මිනිස්සු එනවා දැන් එයා එක එක යම් ප්‍රාතිහාර පාන කෙනෙක් උත්තරේ උනාසේ මේ මොකද්ද දැන් අද භෞතික ලෝකෙ විශ්වාස නැහැනේ මේ එකක්වත් මේ නිකන් මේ පරිලවක් තියෙනවා අද ඉන්දියාව පව ඉන්දියාවුණත් සාදුලා ගැන ගණන් ගන්නදී තත්ත්වයක තමයි තියෙන්නේ ඒ කියන්නේ එතකොට මෙයාගේ තියෙනවා මෙයා හරි ප්‍රතිගන සෙනඟ ලක්ෂය ගණන් එනවා ඒ කට්ටියට අඬගහලා යාගේ නමින් හරි ඒගොල්ලගේ ටෙලිෆෝන් නම්බර් එක හරි කියනවා කෝල් කරන්න කියලා කොහෙන්ද ටෙලිෆෝන් නම්බර් එක ලබා ගන්න ඒක ප්‍රහේලිකාව ආවන් පස්සේ ආ ලියනවා මෙහෙම පොළ මේක මේකක ලියලා ලියනවා කාරණා ඉඳ ගන්න කියලා අහනවා මොකද ප්‍රශ්නේ කියලා අහලා එයා ඒගොල්ලන් කිව්වම් ප්‍රශ්නේ ආයි කියන ප්‍රශ්නේ ලියලා තියෙනවා ඉතින් ඔය විදිහට ඊට පස්සේ එයාට සොලියුෂන් එකක් දීලා තියෙනවා ඉතින් මේක ගොඩක් වෛරල් ඒ කියන්නේ හැමතැනම මෙයා වෙලා මෙයා හරි ප්‍රසිද්ධයි කොහොමද හරි එයාටත් අර එයා මට පේන්නේ අර නිකන් භවනා කරනකොට සිද්ධි පවර්ස් කියලා කියනවා අහලා තියෙනවද දන්නද සිද්ධි යෝග සමාධිය පැත්තේ වැඩෙනකොට යම් තමන්ට යම් බලයක් මේ ලෝකෙ දිහා බලන විශේෂම දකින්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් කොහොමාරි මෙයා ඒකෙන් ප්‍රසිද්ධ වෙලා තින එතන එයා ඉන්න තැන ලොකු ප්‍රවෘත්තියකුත් තියෙන හරි විශේෂ. මටත් ඒක දැනගන්න ලැබුණා මට හරි හැදිලා ගියා. මම හිතනවා මෙයාව බලන් මේ සෙනඟ ලක්ෂ ගණන් එනවනේ. මට ඒක නෙමෙයි මම පර්වතයටවත් ඒ පැත්තේ ගිහිල්ලා එන්නම් කියලා. මං ගියා ගිහිල්ලා විසිට් කරලා. විසිට් කරලා ඉවර වෙලා ආවන් පස්සේ
ඒ පාරමට හරි සතුටක් වුණා. හරි රිමෝට් ඒරියා ගම්මානයක් වගේ තියෙන, මම කියන්නේ කොහෙද කියලා නැත්නම් මේකලා වැඩි මං යන තරම් මම එච්චර ආස නැහැ කවුරුත් වැඩි දැනගන්නට. මං ඊටස කුටි හම්බුනාම යා මෙහෙම දෙයක් කිව්වා. මොකද මේ මගේ සනිත් භාවනාව මෙයා වුණාට මම නෙමෙයි කියන භාවනාව. ඒකනම් ඉන්දියාවේ තියෙන Who am I කියලා රමණ මහර්ෂිගේ ඉන්ක්වයරි මෙතනදී තියෙනවා Who am I කියලා. ඒ භාවනාව ඒ කියන්නේ මම නෙමෙයි කියන එක Who am I කියලා හන්නේ ඇඟ මගේද කියලා හලා ඇඟ මගේ නෙමෙයි කියන වටහා ගන්න ක්‍රමයක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවේ. හැබැයි විඥානය මගේ කියලා ඒගොල්ලන් ගන්නවා. මේක බුදුහාඳුන කියන අනත්ත එකට ළඟම එකක්. උනාට යාට දන්න භාෂාවෙන් එයා දන්නේ ඒකනේ. එයා මම නෙමෙයි කියන එක ඒ පෙන්වේ අනත්ත භාවනාව යට තේරෙනවා. මෙහෙම එකක් වැඩුවම මේක තමයි ඉහළ එකක්. ඉතින් එයා කිව්වා ඔබවහන්සේ මේක වඩන්න ඕනේ කියලා. මම නැති වෙන භාවනාව. ඉතින් ඊට පස්සේ එයා කිව්වා මේක තමයි ඉහළම භාවනාව. ඔබවහන්සේ මේක වඩන්න යනකොට අපිත් ඔබවහන්සේ හොයාගෙන ඉන්න වෙයි කියලා. ওই විදිහට මට මේ ගොඩක් හොයගෙන කිව්වා. ඒතර මම දන්නවා මේගොල්ලෝ මේක වඩන්නේ නැහැ. එයාට මොකක් හරි හිත ඇතුලේ පේනවා. මෙහෙම මේ දේ කරනකොට ලොකු මේකක් වෙනවා. පස්සේ අර මේ පස්සේ මට තව මේකක් වුණා. මේ මංගව පොතක් තියෙනවා. මේ පොත බැලුවම ඔක්කොම ක්ලියර් වෙනවා. ඉතින් මංගව පොතක් තියෙනවා තමයි මම හිමාලයේ හැමතැනම අවුරුදු ගණන් ගෙනිනවා. මොකද ඒ සම්යුත්ත නිකායේ බුදුහාමුදුරන්ගේ සම්යුත්ත කියලා නිකායක් තියෙන නිකාය කියලා පොතක් තියෙනවා. ඒක තමයි ගොඩක් අය අනත්ත් සංඥා වඩවන රහත් කරන සූත්‍ර තියෙන්නේ. ඒවා මම තරුණ කාලේ හොඳට කරා පිළිගන්නවා. උදේ කියන්නේ ඒක යෝගිව මේ දැන් අද මන් දෙන්නේ අලුතෙන්ම විද්‍යාව දැන් ගොඩක් අය දැනුම එකතු කරන විදියක් නේ අද පාවිච්චි කරලා තියෙන්නේ පොත මේක කමටහන් උක මේක අපි හොඳට දැනගෙන ඉන්නවා මේකෙන් තමයි අපි මේ කියන බණෝනේ නෙමෙයි ඒක මේ මනසේ මෙයා කරනකොට තමයි තමන්ට අර මේ උකදේ කියන්නේ මේ නිවන කියන එක ධම්මානුපස්සනාව යෝනිසෝමනසිකාරය සති සම්පෝච්ඡංගේ ධම්ම විජය පෝච්ඡංග කියලා අපි අහලා තියෙන ඇති සමාග ධර්මයේ කරන කට්ටිය මේක වැදෙන්නේ. ඉතින් මම කරපු වැඩේ දැන් ධර්මයායක කිව්වා මේ මංගාවේ පොත තියෙනවා ගුහාවල් වලම හැමතැනම ගෙනිනවා. හැබැයි හිමාලයේ යනකොට පිටක් දෙකක් කියවනවා. ආයි ඊට පස්සේ ප්‍රැක්ටිස් වෙන්නේ මේ සමාධියට යනවා. අරක කියවෙන්නේ නැහැ. ඔහම අවුරුදු ගණන් ගියා. ඒකට හේතුකුත් තියෙනවා. මුල් තරුණ කාලේ මම එහෙම බැලුවට කළා ප්‍රැක්ටිස් කරාට පස්සේ මම බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන්න වුණා. අවුවේ වැස්සේ මනාද කැන්නේ කැලවල් වලයි කෑම නැතුව එහෙම එහෙම කටයුතු කරගෙන යන ගමනක් තිබ්බා. අනේ you are going to go to the back? Why? ඉතින් පිකතුනි අර මොකද ඒක කියන්නේ අර පිනුතරට මේ ගණක් නැහැ නේද? කොහමද? විශේෂ කැටුවක් නැද්ද? ආම්දුර දන්නේ නැද්ද? ලෝකවල ගොඩ ගානක ඉන්නවනේ කොට තාටි අපිට වුණා නිවන කියලා එක මොකද අහලන දෙන්නේ අපිට පස්සේ මොකද්ද මේ දැන් ඒකේ පින්වතුනි මේ දේශනාවේ ඉතින් එයා මට එහෙම කිව්වා මොකද්ද මං කරේ ඔක්කොම මං කියන තේරෙනවනේ කියන සිංහල තේරෙනවනේ ඊට පස්සේ මේ මං ගිහිල්ලා අර දැන් මේ දැන් ඔය සූත්‍රවල ඒ කාලේ මං එහෙම කරා අපේ තියෙන ක්‍රමයක් ඔක බලනකොට බලන භාවනාවෙන් බලන එකක් තියෙනවා ඒක නිකන් කියවනව නෙමෙයි ඉතින් ගොඩක් අද පුරුදුලා තියෙන දැනුම ලබා ගන්න දැනුම එකක් අවබෝධ වෙන එක තව එකක් වැටහෙන එක
ඉතින් කොහමහරි මොනවාද දැන් අද කට්ටියට තේරෙනවා ඔය පොත කියවගෙන යනකොට ඒකේ තියෙන අපින්වත් මේ මොලේ අරින ඒව ගොඩක් මෙතන සකස් වෙලා තියෙනවා. මේ මොලේ ඉතින් කොහමහරි මම ගිහිල්ලා ලංකාවට ගිහිල්ලා ආයි මම අද්දද ගලා ආරන්නේ ඊළඟ අරක කියවන්න පටන් ගත්තා ඉන්නට. දැන් මෙයා මෙහෙම මෙහෙම කිව්වනේ. ඔහොමම කියව 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 ගියා. කියව කියව යනකොට ආයි මම ආවා. ඇවිල්ලා අකින් මෙයා කන්නකොට කියන්නේ මේ මොනවද ඊට පස්සේ 180ක් ඔච්චර අනිත් සමාධියද වෙන වැඩුවට මෙයා දැන් කිව්වලන් කියන්නේ සාධනා කියලා. ඒ සාධනා කියන්නේ භාවනාව දියුම වෙලා තියෙන එකක් ගැන තමයි. ඒක මෙහෙම කියව කියව බල බල යන උක ප්‍රඥාවට ඇති මම ගොඩක් ඒ කාලේ වගේ සාන්තව ගොඩක් ගැඹුරට මෙනෙහි කරෙත් නෑ. නිකන් කියව කියව යනකොට 180ක් කියලා. ඊට පස්සේ මම ගල්පියුම කියලා ආරණ්‍යයක් තියෙනවා. එතන ගිහිල්ලා කටයුතු කර කර යනකොට 120ක්. ඊට පස්සේ ලංකාවේ ප්‍රෝග්‍රෑම් කියන්නේ අතරම ආරණ්‍යය. එතනදී ට්‍රේන් කරන මේකක් වැඩ පිළිවෙල පටන් ගත්තා. පළවෙනි පාර. ඕකෙත් හරි ඉන්ට්‍රස්ටිං එකක් තියෙනවා. ඉංග්‍රීසිලන්ද මම ඒක මම හිතන්නේ මේ ගෲප් එකට මේ තස්මීනියා මෙච්චර දුර ආපු එක කර්ම විපාක ගැන මම උගෙන් අරේ ඔස්ට්‍රේලියාවට තනින් තන පොඩ්ඩක් ගියා කරා විශේෂයෙන් කැන්සර් patients ලාට එහෙම මේ මට දුක හිතලා ඒගොල්ලන්ට අර දැන් මැරෙනවා කියලා බය ඉන්නවනේ අය ඒක පොඩ්ඩක් මෙහා කරන්න මේ ඔයගොල්ලන් උච්චර මැරෙන්න හිතුවා ලේසියෙන් මැරෙන්නේ නැහැ කියලා කියන්නේ මම ඒ දේ මගේ පෞද්ගලික දෙයක් මම පෙන්නුවා අය ඒක මම හිතනවා ඊයේ මම පෙන්නන්නම් කියලා ඒ ප්‍රෝග්‍රෑම් එකදී මට ඒක නැති වුණා අමතක කළා ගියා මේක අමතකෙයි දන්නේ මොකද ගොඩක් අය කර්මය කියන එකක් ෂුවර් නැහැ ඒගොල්ලන්ට මේක ඇත්තට වෙනවද එහෙම ලෝ එකක් තියෙනවද කියලා ඉතින් මම ඒකට සමාගලට කට්ටියට කියනවා එඩ්ගාඩ් කේසි මිනි මෙන්ෂන්ස් ඒක අහලා තියෙනවද ඒ කියන්නේ අර සංසාර මන්දිර කියලා පොතක් තියෙනවා මේ පොත මේ මොනවාද සංසාර මන්දිරයේ ඒක ගොඩාක් අය කර්මයේ වැඩ කරන හැටි ගොඩක් පෙන්වනවා. යා මිරකල් මෑන් ඔෆ් වර්ජිනියා කියලා බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. මේ යා තියෙන විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට එයා අන්කොන්ෂස් ස්ටේට් එකකට ගිහිල්ලා විසඳුම් දෙනවා. ඒ කියන්නේ මොකද්ද විසඳුම් කියන්නේ එයාගේ සමාජ ක්‍රිස්තියානි බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බට එයා කර්මය කියලා කියනවා. ක්‍රුසේඩර්ස්ලා ඒ කාලේ ක්‍රුසියුද්ධේ කාලේ කරපු යම් ක්‍රියාව දැන් විපාක දෙන හැටි එයා එක මෙහෙමනවාද කියනවා එකක් මම කියන්නම් කියලා තියෙනවද පිටුතන එඩ්ගාඩ් කේසි මිනි මෙන්ෂන් නේද නේද මම එක කතාවක් කියන්නම් එයාගේ ගොඩාක් තියෙන හරි ෆේමස් මිරකල් මෑන් ඔෆ් වර්ජිනියා කියලා ෆේමස් වුණා මෙයා මෙහෙමනවාද මොකද්ද එක ලේඩි කෙනෙක් ඔය ගොඩාක් තියෙන එක ලේඩි කෙනෙක් එකේ බැරි ප්‍රශ්න නිව්යෝක් වල හම්බ වෙනවා මෙයා ප්‍රශ්නයකට විසඳුම් ගන්න ඒ ලේඩි ගොඩක් ආගමට බරයි. ඉතින් මේ මොනවාද එයාගේ තියෙන්නේ එයාගේ මේ එයා පාවිච්චි කරන්නේ එයාගේ ජීවත් වෙන්න එයාගේ අත ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට පාවිච්චි කරනවා මේ මොනවාද ලූක් එකක් අත හරි ලස්සනයි මොනවාද මේ ජුවෙලරි විකුණන්න ඒක පාවිච්චි කරනවා. ඒක කියන්නේ ෆොටෝ අරගෙන මේ කට්ටිය ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට. ඉතින් මෙයාගේ වෙන ප්‍රශ්නයකට එයා ගියේ භාවනාවට එයා හරි ආසයි ධර්මයටත් හරි ආසයි බලනකොට මෙයා එක ආත්මයකද මේ මොකද මේ අර අන්කන්ෂස් ස්ටේට් එකට ගිහිල්ලා මෙයා කියන්නේ ප්‍රශ්නේ ගැන විසඳුම් කියනකොට එක ආත්මයකදී මෙයා මේ මොනවාද මෑනියු මේ නන් කෙනෙක් විචුණින් මාස් තමයි මේ නන් කෙනෙක් නන් කියනවා දන්නව නේද ගෑනු හාමුදුර කෙනෙක් ලේඩි හාමුදුර කෙනෙක් ඉතින් ලේඩි හම්බුල නෑ නේද කියන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ කියන්නේ ගෑනු කෙනෙක්. එයා ඒක හැබැයි ආරාමයක භාවනා යෝගිව ඒ කටයුතු ඒ ආත්මය කරලා තියෙනවා. මොකක්ද ඒ ආත්මය කරේ? එයා ඒ ආත්මේ ඉන්නකොට ඒ ආරාමයේ ආශ්‍රමේ අර ටොයිලට් තරම් ඇතිව නේද? ඒ අස්කරන් දේව තියෙනනේ ජරාවට වගේ තිබ්බට එයා අතම දාලා බොහොම සද්දාවේ හරි භක්තියෙන් එයා ඒවා මේ අස්කරපු ඒ ඇටිටියුඩ් එකත් එක්ක දින සද්ධාන් කරපු එක විපාකයක් තමයි අර අත එච්චර රූමත් වෙන්නේ. ඉතින් පිටුතුනි මේ වගේ ගොඩක් එක හරි ඉන්ට්‍රස්ටිං ඔබ බලන්න තමන්ට හිතේ එක එක අපි කයින් කරාට හිතේ නිකන් දුක් වෙලා කරදර වෙලා ඉන්න එකත් කොහොමද විපාක දෙන්නේ එක එක විදිහට කතාවක් තියෙනවා ඒක. මේක ප්‍රායෝගිකව හරි ඉන්ට්‍රස්ටිං.
කර්මය කියන එක තියෙනවා කියන එක දැනගන්න. කර්ම විපාක වෙනවා යම්කිල දැනගන්න. ඉතින් මම පින්වතුන්ට සාමාන්‍ය කමති කියන්නේ ජීවිතේ පින්වතුන්ට දැන් ජීවත් වෙනකොට භාවනාවත් එක්ක අපි දැන් මෙහෙම අපේ ජීවිතේ පින්වතුනි සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට මේ සතුට දෙකක් තියෙනවා. එකක් තමයි ඉමීඩියට්ලි මේ මොනහරි දැකලා සත්මියාගෙන සතුට වෙන එක. තව එකක් තියෙනවා මේ මොකද යම් දෙයක් දීලා කරලා අතහැරලා සතුට වෙන එක. ඉතින් මේ වගේ දෙකක් තියෙනවා. මේ ඉතින් අර මේක හරි ඉම්පෝටන්ට් දැනගන්න මේ දෙක මේ සතුට දෙක මේ එක සතුටක් තමයි දැන් අපි දන්නවා මොනහරි ඉන්ද්‍රියන් පිනවනකොට අපේ තියෙන ඇලීම කියන ස්වභාවය මේ වැඩි වෙනවා. අපි මොනහරි ඉන්ද්‍රියක් කැමති දෙයක් කරනකොට ඒ කරන එකත් එක්ක අපේ ඇඟේ හිතේ තියෙන ඇලෙන ගතිය වැඩි වෙනවා. ඇලෙන එක වැඩි වෙනකොට බුදුහාමුදුරගෙන් මේක අනුව තණ්හාින්ද තණ්හාපච්චය දුක උපජ්ජති කියලා. තණ්හාින්ද දුක උපදිනවා. තණ්හාව දුරු වෙනකොට දුක අඩු වෙනවා. දැන් මේක යුනිවර්සල් ලෝ එකක්. කොහොමද ඒක? දැන් කට්ටිය අපි ආශාස කරන එක තණ්හා කරන දේ අපි achieve කරනකොට අපි experience කරනකොට අපිට ඒ වෙලාවේ හොඳ වුණාට ඊට පස්සේ අපේ හිතේ අපිට පේනවා ගොඩක් බහුතරයක් ඕක තමයි විඳින්නේ හේතුවක් නැති දුකක් අපි විඳිනවා. හේතුවක් නැතුව අපි දුකයි unsatisfied මොකද depression එකක් තියෙනවා. ඒ වගේ අපේ අර හේතුවක් නැති දුකක් අපි විඳිනවා. අපි මොනවාරි දීලා අපි මේව පාලනය කරනකොට මොකද වෙන්නේ? අර තණ්හාවට ඉඩ දෙන්නේ නැතිකොට අපිට ඒ වෙලාවට කියක් අමාරු. ඒක අපි කරන්න වෙන්නේ ශ්‍රද්ධාව, අපේ will power එක, අපේ සිහිය ඒව වැඩුවොත්. එතකොට අපිට මොකද වෙන්නේ? හේතුවක් නැති සතුටක් එන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ දෙකක්. ඉතින් ඒ වගේම දැන් මේ පැත්තෙන් මම කියන්නේ ගියොත් දැන් අපි දන්නවා අපි හෝමෝන්ස් වගේ බැලුවම අපේ ඇඟේ අපේ රාගය, ද්වේෂය, මෝහය ඒව ඇති වෙනකොට රාගය විශේෂ ද්වේෂය ඇති වෙනකොට අපේ ඇඟේ හැදෙනවා අහලා තියෙනවද දන්නේ නැහැ ඇඩ්‍රිනලින්. ඔය ඇඩ්‍රිනලින් කියන මේක හෝමෝන් එක ආයි අපිට ඒ සිසිල ඇති කරනවා කියලා අහලා ඇති නේද? ෆයිට් ඔර් ෆ්ලයිට් කියලා කියන්නේ ඒ මේක. ඉතින් මේක අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙනවා. ඒ හෝමෝන්ස් අපිට ඇති කරන ඒ සිතුවිලි ඇති කරනවා ඒ හෝමෝන්. එතකොට සෝමසයමාසි ගැන මාලා තියෙනවද? ඉස්සර සෝමසයමාසි ආ ලස්සන දෙක කියනවා මේ එතකොට අපිට රාගය, ද්වේෂය අඩු වෙනකොට යම් මට්ටමකට අපිට මෛත්‍රිය, ශාන්ති මනස එනකොට මොන හරි යගේ හැදෙන්න ඕනේ නේද? එහෙම හැදෙනවා පිළිවෙත. ඒක ඉදා ඒ සෝමසයමාසි මාත් එක්ක අපි කතා කරනවා මම පොඩි සමාජ කෙනෙක් ඇවිල්ලා අපි සාකච්ඡා කරලා උන්වහන්සේ නමක් දැම්මා රින ඇඩ්‍රිනලින් කියලා. අතනම මම ඒලාවේ ස්වාමීන් වහන්සේ නිකන් අපි කතා කරා මම කිව්වා ස්වාමීන් වහන්සේ ඕජස් කියලා. ඉතින් ඕජස් කියලා නෝ ඕජස් කියලා දිනන ආයුර්වේදික ටේම් එකේ යම් සබ්ජෙක්ට්ස් එකක් ඒගොල්ලන් ඉෂිවරු හොයාගෙන තියෙනවා. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බණකට එදා ඊළඟ පාර බණේ මම මේ කාමරේ තිබ්බේ මහරගම ධර්මායතනේ. මම මේ කාලේ දවස් කීපයක් ඉන්නකොට ඒ හෝල් එක ගා ඒ බණ කියාගෙන යනකොට මොකද ස්වාමීන් වහන්සේ මේ මොකද එකපාරටම කිව්වා මේ අර ඒ බණ ඔය පොයින්ට් එක කියාගෙන යනකොට මට ඇහුණා අර කියාගෙන යනකොට ගෝජස් කියලා. ස්වාමීන් වහන්සේ තර එකපාරට වචන උක්කම හදන්නේ ඒ මහන්සගේ බණ හදන්නේ ඒ අවස්ථාව අනුව. හරි ඉන්ට්‍රස්ටිං. ස්වාමීන්ගේ මනසත් අගෙන් හිස් මනසක් කොහොම හරි දැන් ඒ ගෝජස් කියන එක හැදුනම ඒක මොළයට යනවා. ඒ මොළේ ගිහිල්ලා තැම්පත් වෙනවා සමාක තැන්වල. ඒතර තමන් මේ මොළේ වැඩ කරපු නැති තැන්වල ඒක තැම්පත් වෙනවා. ඇරෙනවා. ඒක ඇරුණාම ඒ අර සිතුවිලි ඇති කරනවා ඒ ඇරිච්ච ඒ හෝම් ඒ ඇතිවිච්ච තැම්පත් වෙච්ච. ඔහොම යහමින් කෙරෙනකොට අපි ඒ සිතුවිලි ඇතිවෙනකොට ඒ ඕජස්තාව හැදෙනවා. ඒ හැදිච්ච එක පොඩුවේ ගිහිල්ලා ඇරිච්ච නැති තැන් ඇරිලා ඒක තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ඒක ආයේ සිතුවිලි ඇති කරනවා. ඔහොම අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඕජස් හොඳට හැදෙන කෙනෙක්ගේ පර්සනල් පේනෝ මේ ශරීරේ ඒකේ අමුතු ෂයින් එකක් එනවා. මැග්නටික් මේකක් එනවා. කැරිස්මා එකක්, මැග්නටිසම් එකක්. තව මේ මොනවාද චාම් චාමින් නේචර් එකක් එනවා.
ඉතින් මේක සමාජලන දැනගෙන තමයි මේ මොඩල්ස් ලවනත් දැන් යෝග ආරාමයක් කරන්නේ. මොකද අර මේකප් වලට ආරාමයට වඩා අර මිනිස්සු ආකර්ෂණය වෙන්න නම් අර විදියට ওই විදියට දෙයක් වෙනවා පිළිගන්න. ඒ වගේම ධර්මයේ කල්පනා කරනකොට ඇනලයිස් කරනකොට දැන් අරක ගොඩක් විතර සද්ධාව, භක්තිය, සමාධිය ඒවා තියෙනකොට තමයි ওই ඕජස් කෙනෙක් හැදෙන්නේ. අර පැත්තට ශාන්ත වෙනකොට මේ ඇනලයිස් කරන ප්‍රැක්ටිස් එක කරනකොට තව එකක් හැදෙනවා තේජස් කියලා. ඒ තේජස් කියන එක විශේෂයි මේකට වඩා. මේ වල ඕජස් වලට වඩා විශේෂයි. ඉතින් සාමාන්‍යයෙන් මේවා දෙකම හැදෙනකොට අපේ චීක්ස් වල ෂයින් එකක් එනවා. ඒ ස්කින් එක හරි ෆයින් ගතියක් එනවා. ඒ කියන්නේ අර ඔය මොකද කියන්නේ ෆෑන් ලබ් එහෙම ගන්න ඕනේ නෑ. නිවියද ෆෑන් ලබ් කියද? කළු ස්කින් එක කළු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්, නැත්නම් මොකද? අනිත් පැත්තට වෙනවා පින්වත්නි. ඒ කියන්නේ චාම්නස් එකක් එනවා. චරිතය, ඒක චරිතය පෙන්වුම් කරනවා. ඔක චරිතයත් එක්ක යන්නේ. අපි සීලය කියලා කියන්නේ කැරක්ටර් එක කියලා කියන්නේ. ඉතින් මේක අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක නැත්නම් අපි දන්නේ නැහැ. නැත්නම් අපි ඒක කැත වෙන්න, මුස්පෙන්ඩ් වෙන්න කැමති නැහැ නේද? ඉතින් දැන් අනිත් පැත්තට පින්වතුනි, අනිත් පැත්තට රෆ් ගතියක් එනවා. අපි කියමුකෝ අපි පැනලා ගහලා එනවා. ඒ කට්ටිය පේනම ක්‍රාක ගතිය, ක්‍රාක. ඔය වචනේ දන්නවද අම්මා? ක්‍රාක. නරක වචනේ දන්නේ නැහැ. මම ඔයක අහලා තියෙනවා පොඩි කාලේ. කොහෙන් හරි. මට හරියට තේරුම දන්නේ නැහැ. හැබැයි මම දන්නවා ඒක කියන්නේ අර නිකන් අර අණ්ඩියක් කියන්නේ අණ්ඩිය කියන්නේ. ඔය සමාකේ සමාට ඒ අර ඒ දැන් ඒ කර එහෙම එක අපි හිතනවා අපි මොකද අපේ පර්සනලිටි එක හිතනවා. තව අර අපේ ස්කින් එක මොකටද තේරෙනවා බොන කෙනෙක්. තව වෙන දෙයක් කරන කට්ටියගේ අර එක අර කොමන ටියක් එක වගේ ඉඳලා වැඩි අඳුරගන්නේ නැහැ. හැබැයි අර මේ එක අපි දැමන් එක කියන්නේ පිටුකලට මේවා අපිට එතකොට තව ටිකක් මේක අපි ලස්සන වෙන්න ඕනේ. මේ ඇට්‍රැක්ට් වෙන්න ඕනේ. චාම් වෙන්න ඕනේ. අපි ශාන්ත වෙන්න ඕනේ. සතුටින්. මොන හේතුවක් නැතුව අරක ලැබුණාද මේක ලැබුණාද එහෙම සතුට වෙන්නේ නැතුව අරම සරිසිල්ලෙන් ඉන්න එක අපි අල්ල ගන්න ඕනේ. හොයා ගන්න ඕනේ. ඉතින් කොහොම හරි මේම ඕජස් තේජසෙම මෙහෙම කරනවා. අනිත් පැත්තට පින්වදෙනි. ඔය මේ කඩේට කියන්නේ ඔය රාගෙම එක එක අපි විදියට ඇඩික්ට් වෙලා රම යනකොට තව දේවල් එනවා. ඒ වගේම දැන් අනිත් පැත්තට සිල් රැකගෙන යනකොට සිල් සුවඳක් එනවා. යුනිටට් එකේ සුවඳක් අපේ බුදුහාමරගේ අනුව බ්‍රහ්ම ලෝකෙ දක්වා ඒ සිල් සුවඳ යනවා. ඒකයි බුදුහාමර කියනවා. ඒ වගේ දැන් දුගඳයක් එනවා අපි මුතින් සිල් කැඩෙනකොට. ඉතින් මම එක කතාවක් කියන්නම් ඔක මම බලවට කියාගෙන යනවා ඇත්තටම. මගේ ඉන්නවා මගේ යාළුවෙක් ඉන්නවා කියන්නේ මෑණියු කෙනෙක්. මම ඒ කාලේ අවුරුදු 18 ඉඳන්ම දන්න. එයා යෝග පැත්තෙන් ඉන්නවා. අපි සසල මොකක් කරේ මේකට අපි ඉන්න ගැහුණා. එයා මටත් උදව් වෙනවා. මම එයාට පිට වෙනවා. ඒ වගේ අර මේ දයාගම බොහොම භක්තිවන්ත දායකව. ඉතින් මෙයාගේක දසක් පොඩි ප්‍රශ්නයක් කියන්නේ එයාගේ මිනිබිරිය ගොඩක් නොමග ගිහිල්ලා ගැටළු වෙලා මේ මං ගාවට මුණ ගහ ගැස්සුවා. එතකොට එයා ඇත්තම මේගොල්ලෝ අර ලංකාවේ තියෙන බ්‍රිටිෂ් ස්කූල් එක කියලා ඒ බ්‍රිටිෂ් ස්කූල් එකට දාලා තිබ්බා. මේගොල්ලන්ට උපෝට් කරන්න පුළුවන් කට්ටිය නෙමෙයි. හැබැයි එයාගේ පුතා ටිකක් දන්නද හයිෆයි එකට හිතන කෙනෙක්. අර තියෙන සල්ලි මීන් එයාගේ තියෙන මීන්ස් එක අනුව හිතන කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ ණය වෙලා හරි මොන හරි ස්කූල්ට දැම්මා. දාලා ඔහොම යනකොට ඉතින් අර මොකද ස්ලීප් ඕවර්ස් කියලා කියන නේද? ඒ වගේ දැන් මේ වගේ ඒවා කියවලා මේ ළමයා නොමග කියයි. ඉතින් මේගොල්ලන් දන්නේ වෙස්ටර්න් සිවිලයිසේෂන් එකේ මේ වගේ දේවල් කොහොම හරි හයිෆයි වෙන්න ලැබෙන තවත් හයිෆයි වෙන්න. ඊට පස්සේ මේ ළමයා එහෙම ගිහිල්ලා ළමයා රත්තරන් ළමේ පෙරම්පුර ළමේ මම ඒක දැනගෙන හිටියට මොනවත් එයාගේ තකුසල කර්මයත් එක තමයි ඔය වගේ කනෙක්ෂන් එකක් වෙලා වුණේ. ඊට පස්සේ මේ ළමයා ගෙනාවම මේ අම්මා ඇහුවා එදා ගෙදර එයාගේ ගෙදර තමයි මම තානෙට වගේ ඉඳලා ඉන්නකොට වැඩිය මේ ඉතින් මම ඉන්නකොට මේ ළමයාව ළමයාව මේ ආච්චි ඇහුවා. ඒ කියන්නේ මගේ හිතවත් මෑණියෝ ඇහුවා මේ දුව දාලා දාවේ කියලා. එතකොට මේ කවුද මේ මොකද්ද අර එක්ක ඔය කියලා එහෙම හැල මාත් බැයි මේ නාලා ආවේ කියලා ඇහුවා. පස්සේ මෙයා මගේ යාගේ යාගේ ජීවිතයේ වෙච්ච මේ කාලෙච්ච ඔක්කොම දේවල් මට කිව්වා. දැන් කාටවත් කියන්න නැතුව ඉඳලා
එයා බලනකොට ඒ ෆෝන් එකෙන් එයා මොනවද නරක දේවල් බලන්න කාලයක් තිස්සේ ඇඩික්ට් වෙලා තිබිලා තියෙනවා. ඉතින් එයා ඔහොමම ඉඳලා මං කොහමද නරක දේවල් කට්ටියට ගෙස් කරන්න පුළුවා මම කියන්නේ දැන් මොකද්ද වචන වලින් මේ ඔහොමම එයා මේවා කර කර ඉඳලා එයා කියනවා මෑතකදී එයාට මේ මොකද්ද යාගේ වටේ මොනවද අසුචි ගන්න අසුචි ගන්නවා අසුචි කියන දන්නව නේද toilet you know feces or poo okay poo smell මේ වටේටම එනවා කියලා මේ මොනවද ඉතින් මේක හරි ඉන්ටරෙස්ටිං පිට මොකද අර වගේ දේවල් මෙයා කරනකොට මොකද වෙන්නේ අපේ රාගය අධිකව වේශය හරි ඒව අවසනකොට මොකද අපේ සිල් කැඩෙනවා එතකොට සිල් ගඳක් යනවා ඉතින් සිල් සුවද සිල් මේ සිල් නෙමෙයි sorry මේ මොකද ඒක කියන්නේ අපි සිල් කඩනකොට සිල් කඩන එකකින් ගඳක් යනවා සිල් ලකිනකොට සිල් සුවද යනවා වගේම එතකොට මොකද ඔය මට තේරෙන විදිහට අර ඒ මට්ටමට අපි හිත අවසනකොට මොකද වෙන්නේ ප්‍රේත භූත අපි ඒ ඩයිමෙන්ෂන්ස් වලට සමාන මේ මයින්ඩ් එක මෙව කරනකොට ඒ ඔක්කොම බීක්ස්ලා අපි ලං කරගන්න ඒ සත්තු සත්තු ඒ ලං කරනකොට ඒගොල්ලන් ගඳ තමයි ඔය වටේට ඉන්නේ දැන් අර පැත්තට කරනකොට මොකද්ද චරිතය යනකොට දෙවිවරු ලං ඒ දෙවිවරුන්ගේ තියෙන සුවඳ තමයි තමන්ගෙන් යන්න පටන් ගන්න ඉතින් මේක මට හිතුණා කියන්න පින්වතුනි කොච්චර අපි නාලාවට මෙව කරාට ඒක සෝදන්න බෑ ඒක සෝදන ක්‍රමයක්ත් තියෙනවා ධර්මයේ. ඉතින් මේක මේ හරි ඉම්පෝටන්ට් මේවා දැනගන්න එක. ඔය වගේ මේ ඔය කාරණා තිබෙදී ළමයා පොඩ පොඩ දැන් රිකව වෙලා තියෙනවා. එතන මානසික මේවත් ඇති වුණා. ඉතින් මෙයා පරිස්සම් වෙන්න ඕනේ දැනගන්නත් ඕනේ. තව මම ෆෝන් එක සම්බන්ධව මේ මෑතකදී දේවල් මුදුල කප්පිට කිය කියනවා. අපිට කොන්සර්ට් අද ෆෝන් එකත් එක්ක සෑහෙන දේවල් වෙනවා අපිට. මේ ඉතින් මම බලන්න කීයකින් ගියා තමයි දැන් ඔය අපේ තියෙනවා පීනියල් ග්ලෑන්ඩ් එක කියලා අහලා තියෙනවද නැද්ද මොලේ මෙතන මෙතනයි මෙහෙම ඩිංගස්තම ඇතුලේ මැද වගේ එනවා ඒක විශේෂ ග්ලෑන්ඩ් එකක් අපිට මේ කන්සන්ට්‍රේට් කරන්න හිත එක්තැන් කරන්න උදව් කරන මේකක් ඉතින් ඕකේ තියෙනවා සෙරටොනින් මට ඒක ප්‍රොනවුස් කරන්න ටිකක් අමාරු වෙන ළඟදීද හරිද සෙරටොනින් හරිද සෙරටොනින් ඒ හෝමෝන් එක තමයි උදව් කරන්නේ දැන් ඒක අඩු වීම හරි ඒක ඩැමේජ් වෙන එක තමයි අපිට ගොඩක් ස්ට්‍රෙස් උයි මොනවද කියන්නේ ඇන්සයිටි ඔය ඇති කරන්නේ එතකොට මේක උදව් කරනවා අපිට නිකන් ෆීල් ගුඩ් හෝමෝන් එකක් කියන්නේ ඒක අපිට ඇත්තටම මේ කන්සන්ට්‍රේට් කරන්නයි හිත එක්තැන් කරන්නයි මේක උදව් කරන මේක එතකොට මේක ඩැමේජ් වෙනවා කියනවා ෆෝන් වල තියෙන බ්ලූ ලයිට් එක නේද බ්ලූ ලයිට් එක මේක හොඳට හොයාගෙන තියෙනවා අපේ එතකොට මොකද වෙන්නේ කන්සන්ට්‍රේෂන් පවර් එක පොඩ පොඩ ධාරණ ශක්තිය දැන් ඕකල අඩු වෙනකොට තමයි අපි මුතුනේ අපිට හිත අසහනයෙන් ඉන්නේ අපිට දෙයක් එක විදිහට ධාරණය කරන්න පුළුවන් කෙනෙකුට තමයි අපිට ලෞකික දේ දියුණු වෙන්නේ අධ්‍යාත්මික දේ දියුණු වෙන්නේ නැත්තම් අපි පොඩ පොඩ මොකද හරි ඉම්පල්සිව් වෙනවා සත්ව මොලේ වැඩ කරන තත්ත්වයට එනවා ඉතින් ඒ අර මොකද්ද දැන් ඕක එකක් තව තමයි ෆෝන් එකේ අහලා තියෙනවද දැන් ඩූම් ස්ක්‍රෝලින් කියලා මේ අපි ඉක්මනට මේ බල ඩූම් ස්ක්‍රෝලින් දැන් ඒක බලන්නේ YouTube තාම බලනවනේ මේ ෆෝන් එක පාවිච්චි කරනවනේ ඒක ඒ කරුණ දැනගන්න එක හොඳයි මෙහෙම අපි දැන් අර ෂෝට් වීඩියෝස් වලට දැන් විශේෂයෙන් ෂෝට් වීඩියෝස් වල තමයි හානිය වැඩි ඒකෙදි තමයි ගොඩාක්ම ඩොපමින් මෙයා වෙන්නේ ඉතින් ඩොපමින් වලට කියන්නේ මොකද්ද කියන්නේ අපි අර බොනකොට ඇල්කොහොල් අරමයි බොන බොන්නේ මොකද ඇඩික් වෙන්නේ මොකද ඒවට අර ඩොපමින් වලට ඩොපමින් රෂ් එකක් තියෙන හින්දා කෑමට රාගයට ඉතින් මේකෙදි අපි දැන් මෙතන මොකද්ද වෙන්නේ අර ඒ විදිහට ඩොපමින් වලට දැන් මේ දැන් අපි බැලුවොත් වීඩියෝස් පවා ධර්මයේ පවා අන්තිමටම ධර්මයේ වීඩියෝස් උනත් අපි ඒක බලනවා කියන්නේ පොතක් කියවන්න නැතුව අපි ඒක පෑ ගන්න බලන්න පුළුවන් මොකද අපිට එතන අර එන්ටර්ටේන් වෙවි එහෙම ඒ වීඩියෝස් හදලා තියෙන්නේ එතකොට මේ වැඩි views ලැබෙන විදියටයි ඉතින් මෙහෙම පින්වතුනි දැන් මගේ අරමුණ පින්වතුලට මන් හම් වෙනවා නම් මම බලන්නේ කෙලිම නිවන experience කරන්න පුළුවන් කරන්න තියෙන අවශ්‍ය අපි හිත හදාගන්න හැටි මේක එතනින් පල්ලෙහා බණක්වත් මේ කාටද ප්‍රැක්ටිස් කරන්න කැමති නම් නිවන අවබෝධ කරගන්න ඕනේ විදියට එහෙනම් මේ කරුණ උදව් වෙයි
සාමාන්‍ය ජීවිතයක් ගත කළා හැබැයි අපි දන්නේ නැහැ සාමාන්‍ය ජීවිතයක් ගත කළා අපි කොහේ මැරිලා ඉපදෙයිද කියලා. මම ඒ කාරණාවක් කියන්නම් පිටතට. ඒ කියන්නේ කොහොම හරි මේ කාරණා තව මම මේ හොයාගත්තා. ඒ කියන්නේ අද ඩූම් ස්ක්‍රෝලින් තව තමයි බන අපි මොකක්ද කියන්නේ YouTube එකෙන් අහනකොට අර විදියට පොතක් කියවන එකයි YouTube එකෙන් අහන එකයි ලොකු වෙනසක් තියෙනවා. දැන් අපේ තාත්තට වගේ පොත් කියවන්න බෑ. ඒ වගේ කෙනෙකුට වයසයි දැන් එයාට ආයි බැරි තත්ත්වය. එයාට හොඳයි. නැත්තම් එයාට මොනවත් බැලෙන්නේ නෑ. මොනවත් කරන්නේ නෑ. ඒකෙන් හරි එයාට මොලේ මේ ධර්මයේ මේකත් එක්ක මේ හිත වැඩෙන එකක් සිද්ධ වෙනවා. හැබැයි වෙන කෙනෙකුට දැන් වෙන කෙනෙකුට මේක දිනු කරන්න කැමති කෙනෙකුට පොඩ පොඩ පොත කියවන එකකට එන්න ඕනේ. ඒකෙන් තමයි තමන් තියෙන්නේ අර කොන්සන්ට්‍රේෂන් කරන්න පුළුවන් ફોકસ කරන්න පුළුවන් එක පොඩ පොඩ තමන් හදාගෙන යනවා. අරවට පුරුදු නොවතින් දැන් තමන් නැගිට ගම අපි ෆෝන් එක පාවිච්චි කරනවා. සත පෙරකොට ෆෝන් එක පාවිච්චි. මේ වගේ පැත්තකින් පිටින් තමන්ගේ ලෞකික ජීවිත පරිලයට එන්න පටන් ගන්නවා. පොඩ පොඩ බෙහෙත් ගන්න තරමට එන්න පටන් ගන්නවා. මොකද පිටුතේ ලයිෆ් ස්ටයිල් එකෙන් ඒක වෙන්නේ මෙහෙම පොඩ පොඩ තමන් අර මේ සාමාන්‍යවත් දෙයක් කරන්න බැරි එකකට එන්න පටන් ගන්නවා. මනස දුර්වල කරන පැත්තකට එනවා. ඒක තවත් එක්කෙනෙක් ගැන මම රිෆර් කරන්න කියනවා. මේකත් ග්‍රින් හස්ලර්. ලාදිනවද? මෙයා මේ මොනවාද හරි හොඳයි තරුණ කට්ටියට තවත් මේ මොකද මෙයා නිකන් මැෆියා කෙනෙක් වගේ තමයි පෙන්නුම් කරගෙන ඉන්නේ ටැටූස් එහෙම ගාලා. මම හැබැයි මෙයාගේ පොයින්ට්ස් හරි හරි ඉන්ට්‍රස්ටිං. මේක ඔළුවට වදින මේවා ටිකක් තියෙනවා. ලයිෆ් කෝච් කෙනෙක් වගේ තමයි මෙයාගේ මෙයා කරන්නේ. හැබැයි ප්‍රායෝගිකව අපිට කියනවා අපේ ඇත්තටම ගොඩක් කාරණා මේ අද කාලෙත් එක්ක අද දින අධ්‍යාපනය කරන හැම දෙයක්ම යා ලස්සනට මෙයා කර පොඩි පොඩි ෂෝට් වීඩියෝ දෙයක් දාලා ෂෝට් වීඩියෝ ඒක හරියට අර දෙවිවරු හදනා වගේ මායයට පාර ගන්න ඒ මායයේ ක්‍රමෙ පුළුවන් නම් බලන්න ග්‍රීන් හස්ලර් බෑ නරක වචනයක් පාවිච්චි ග්‍රීන් හස්ලර් රෂ්‍යා මැෆියා කියලා මේ මොකද ග්‍රීන් හස්ලර් හද ඒක මතක තියලා මෙයා කරන්න ඒ මොකද හැබැයි යා නරක වචනයක් පාවිච්චි කරන හැම වෙලෙම අර ඒවා කියලා පස්සේ ඒක ගණන් ගන්න එපා. පිටුතල අනිවාර්යයෙන් වෙන වෙන නරක වචන වල තන මොකද අර යා එක්ස්ප්‍රෙස් කරනවා නිකන් රෆ් කෙනෙක් වගේ පෙන්නන්නේ. හැබැයි කරුණු ටික වටිනවා. අපිව කන්ට්‍රෝල් කරන්න. අපිව හරියට ට්‍රැක් එකකට දාන්න. නැත්නම් අපි හැමදාම මනහාගෙන ඉදී අපේ මේ හොඳ පුරුදු ටිකක් ඇති වෙනවා. හොඳ හැබිට්ස් ටිකක්. නැත්නම් අපි උදේ ඉඳන් හවස වෙනකල් මේ හැබිට් ටිකක් ඇති වෙන්නේ නැත්නම් අපේ දියුණුව වෙන එකක් වෙන්නේ නැහැ පිටුතල. ඊට පස්සේ ඔය කාරණාව ඉම්පෝර්ටන්ට්. ඊට තව එකක් මම කියනවා. මම කිව්වනේ දැන් ඔය රිට්‍රීට්ස් වලදී අපි කරනකොට පින්වතුනි පේරනවා අර තියෙන ඇතුලේ තියෙන අනුසය වගේ තියෙන එක ගොඩාක් එළියට එනවා. මිනිසුන්ගේ රාගය, ද්වේෂය කවදාකවත් නැති මේවා ඇතුලේ තියෙන මේවා ටික එළියට එනවා හරියට. දැන් හුදකලා ඉන්නකොට සොලිටියුඩ් එකේ. එතකොට දැන් මේක ධර්මයේ දාලා කටයුතු කරනකොට මේක ක්ලියර් වෙනවා. දැන් මේවා පින්වතුනි අපේ රාගය ද්වේෂයෙන් තමයි අපි කර්ම කරන්නේ. ආත්මවල ඒවා කරපු ඒවා තමයි අපිට දැන් මේ ආත්මෙත් දැන් මේ විදිහට අර මේ පරිසරයට ලැබිලා අපිට ඒවා ස්ටිමුලේට් කරන විදිහට දේවල් සිද්ධ වෙනවා. එතකොට මම පින්වතුන්ට යම් දෙයක් තේරුම් කරනවා. දැන් හිතන්න පින්වතුන්ලා දැන් ඔය වගේ ඉන්නේ නැද්ද? මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට එන්නේ නැතුව. හයිද? දැන් සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්නකොට අර මොනහරි ඔය වගේ විශේෂ භවනායේ වට දෙන්නේ නැතු හිටියොත් අපේ රාගය, ද්වේෂය, මෝහය වැඩි වෙවි යනවා. එතකොට අපි මරණ වේලාවට දැන් මේ වගේ ඒවා අපි කොහොමද? අපි මරණ වේලාවට අන්තිම සිතුවිල්ලක් එනවා කියලා අපි අහලා තියෙනව නේද? එතකොට අන්තිම සිතුවිල්ලට මේ වගේ දෙයක් එයිද නැද්ද? අපි නිතරම කර කර හිටපු දෙයක් එන්න ඉඩ තියෙනව නේද? ඉතින් මේ ඔය දැන් අපේ බුද්ධාගම අනුව අනිත් ආත්මයකට යන්නේ අන්තිම සිතුවිල්ල මුල් වෙන චුතිසිත කියලා අපි අහනවා. කීතනේ කීතනවාද ඊළඟ භවයක් තියෙනවා කියලා? කර්ම විපාක ඇත්ත කියලා. කර්ම විපාක ඇත්ත කියලා කීතනේ කීතනවාද? නැත්තම් නැද්ද? සරි ඉන්දියා but you don't understand what I'm saying also, right? Apologically. Little bit, okay. What to do? It is English word for to do. A little bit, what to do? to the
You should have brought more Indians, then I would have spoken. I mean, now there is, you know, this most Sri Lankan singer with more Sinhalese. The other two also left, I think. It's difficult for them to. Okay, because they'll get some blessings, I hope, you know. They will feel that I will tell something for them. I'm very concerned that, you know, I hope later, even in the coming years, if I'm leaving, I hope you all could organize or make some of them known, and I hope we can give this Dhamma. You know, this is a universal teaching, not a something. Buddha is talking not about religion, he's talking about, you know, so scientific and so practical. I think Komahari, look at the. I think I'm making important එකක් කියන්නේ නෝ පිටුතලට මොකද අපේ කාලෙත් එක්ක තියෙනවා ටච් කරන්න ඕනේ මේ දැන් පිටුතුනි පිටුතුල ආස තියනද විඥානය කියන්නේ විඥානය කරාම තියනද කොන්ෂස්නස් එක කොන්ෂස්නස් එක කියන්නේ පිටුතුනි ලොකු ක්වෙස්චන් එකක් මේ පිටරට වල ඒගොල්ලන් තාම ඒක හොයාගෙන තියෙන එකක් නෙමෙයි ඒගොල්ලන් තාම ඉතින් මේ මොලේ ක්‍රියාකාරීත්වය ඇතුළත තමයි මේ විඥානය කියන එක හැබැයි ආසියාවේ කියන අපි කියන වෙස්ට් ඊස්ටර්න් ෆිලොසොෆි හොඳට දන්නවා මේ ඉෂිවරු බුදුන්ට පෙර බුදුහා විඥානය කියන එක සෙපරේට් එකක් කියලා බොඩි එකේ කොන්ෂස්නස් එක. එතකොට බුදුහාඳුර තමයි ඒක හොඳටම මේවා කරලා තේරුම් කරලා දෙන්නේ කොන්ෂස්නස් එකේ තියෙන ෆැක්ටර්ස්. අපි කොන්ෂස් වෙනවා කියලා දැනගන්නේ කොහොමද? දැනෙනවා සංඥා වෙනවා. 100 ආවා කියලා 100 80 100 කියලා ගත්තොත් එතකොට කියමු කවරේ අපිට ගහනවා කියලා ගහලා අපි 80 100 නැතිල වැටෙනවා. 100 නැතිල වැටුනම අපිට 100 එන වෙලාව තියෙනවානේ. එනකොට මොකද වෙන්නේ ඵලයට? සී ආවට දැනගන්නේ කොහොමද? දැනෙනවා සංඥාව. දැනින සංඥාව වෙලා දැනෙන එක සංඥා වෙනවා මොකද්ද? එයා අඳුර ගන්නවා ගහුවා කියලා. ඒ අඳුර ගත්තා මොකද රියැක්ට් වෙනවා මනසෙන්. එයාට එක්ක හිතෙන් ගියා යන්න, ඊයෝ යන්න කියලා හිතේ හිතුවොත් ඒකට කියනවා මනෝ කර්ම කියලා. මනසෙන් වෙන කර්ම. අපි වචනේ කියයි ගෝ වේ කියලා යන්න කියලා. ඒක වචී කර්ම. ඒක තරහෙන් කියන්නේ. එක්ක අපි ළඟ ඉන්නවනම් පයින් ගහන්නත් පුළුවන් ඒක අපි දුවන් ඉඳ තියෙනවා. ඒක කාය කර්ම වෙනවා. ඕම තමයි කර්ම වෙනවා කියලා බුදුහාඳුරෝ මේවා කරේ. ඔය ඉද්ගාට්ටියස්ගේ තව ලස්සනයි ඔය සිදුවෙනේම අපි ඒ වගේ හිතේ චේතනාව අනුව කරපේවා මේ ලෝක මේ රටේ මේ මේ ඉපදුනන් පස්සේ ආයි අපි විඳින හැටි ලස්සනට ඒක ප්‍රායෝගික. ඒක බුදුහාඳුරෝ කියන අපේ ජීවිතේත් එහෙම තියෙනවා අපි කරේ. හරි ඉන්ට්‍රස්ටිං. තමාට තමන්ගේ හස්බන්ඩ් හරි අම්මා හරි තමාට ළඟින් අය වුණත් අමුතු විදිහට හැසිරෙනවා බලනකොට පෙර භවයේ සමහර වෛර පෙන්දලකට තමන්ගේ මොනවාද එක එක විදිහට කරලා හිතා ගන්න බෑ මෙච්චර ළඟින් රිලේට් වෙලා හිටියට ඇයි මේ විදිහට හැසිරෙන්නේ ඕවට එක්ස්ප්ලනේෂන්ස් මට මගේ ෆීල්ඩ් එකත් එක්ක යනකොට ඒක මම ගොඩක් දැනගන්න ලැබෙනවා ඒකට හරි ඉන්ට්‍රස්ටිං ඒගොල්ල සමාජයට මම තේරුම් කරලා දෙනවා මෙහෙම මේ ආත්මේ මේ විදිහට මෙහෙම කරා ඒකෙන් දැන් ගෙවෙන්නේ තමයි මෙහා මේ වෙලාවේ බදරින්න ඕන විහසින විදිහ සමාජයට ඕවා කියලා තියෙන හරි ඉන්ට්‍රස්ටිං බලනකොට ගියා එකාත්මිකයාගේ අම්මා එතකොට දැන් ඒ ආත්මෙදී වෙච්ච මේ කනුව තමයි දැන් මේ ආත්මෙදී මේ විදිහට ඒ ඉන්ටරැක්ෂන් එක සිද්ධ වෙන්නේ දැන් මගේ ජීවිතෙත් මම තාත්තත් එක්ක මගේ පියතුමා මොකද්ද දැන් මට කැපුණා තිබගෙන මගේ පියතුමා මුලටම කැමති නෑ මම මේ යන ගමන යට ෂුවර් නෑ මම යනවා හරියද මේක මොනාලී දිගට යයිද ඉතින් සාමාන්‍ය ටයක් මට එක ටිකක් අමාරුයි හිතේ 18 වයසේදී පියතුමා හෙත් මම ඉතින් එළිය මොනවත් කිව්වේ නැහැ මම භාවනා යෝගීව වගේ හිටියේ ඉතින් අර එයාට ඕනේ මම ඩිග්‍රී එකවත් ඉවර කරනවට ඉතින් මට මේ වදයක් ඒ කියන්නේ මොකද දැන් මේක මට මේ පාඩම් ඔක්කොම වැඩක් නැහැ වගේ එකක් වුණා මට ටීච භාවනාවත් එක්ක ඉතින් අපි ඉතින් මේ වගේ කියන්නේ සදන් ඇත්‍රිකාද ලෙසෝතවල එහේ ඒ හරි පාවි හරිම නිෂ්කලංකයි අතර ටික මේ වගේ මම දන්නේ නැහැ මම ඉදී වැඩි බැලුවේ නැහැ හැබැයි අර ට්‍රිපල් ඒ වගේ මට පොඩා කියලා ඒත් මට එළියටත් යන්න මුනේ නැහැ ප්‍රෝග්‍රෑම් කියන්නේ අද ප්‍රෝග්‍රෑම් කියන්නේ රිට්‍රීට් එකයි මම කාමරේ ඉන්නවා භාවනා කරන් අරකට යනවා ඔහොම තමයි මේ කාලි ගියේ ඒ කවන්නේ මම ආවේ එකට නේද මේ පාර කොහොම හරි එහෙදි මම ඔහොම මේ මේ ධර්මයේ යම් දේවල් මතුණා 18 දී ෆිසික්ස් එහෙම මේවා කර කර යනකොට ඔක දිගයි කතාව මම මේ වෙලාව අනුව දෙන්න ඕන ටිකක් තියෙනවා පිටුතුලට කොහොම හරි එහෙම වෙලා මේ මොනවාද මේ සත්‍යාර්ථත් එක වැඩ ගැටලුවක් වෙලා තියෙනවා
තාත්තා මං එයාට විරුද්ධුනේත් නැහැ. පස්සේ මං ඒත් භාවනා යෝගී වර කැලේ එක තැනක ආයි දකුණු අප්‍රිකාවේ ගිහලා ස්ටේට් එකට තිබ්බේ. ඒක ඉස්සෙල්ලා මම භාවනා කර කර හිටියා. සක්මන් කර කර ඉන්නකොට එක පාටට උදකලා ගතියක් දැන්න සත්තුයි හි අලියෙම ඉන්නවා හරියට අලි මමයි දෙවිවරු කියලා ඉන්නවා කියලා දැනෙනවා දෙකම. මට එක පාටට නිකන් ඉන්ටිව්ටිව්ලි නිකන් ඇතුලෙන් දෙයක් පැහැදිලි වුණා. තාත්තගේ පෙර භවයේ කර්ම විපාකට මම පුතා වෙලා නැහැටි මගේ වෙල පෙර විපාකයට මට මේ තාත්තා වෙලා නැහැටි. මේක මට මෙහෙම ශරීර නිකන් එතකොට මට තාත්තගේ වැඩි පෙවුනෙත් නැහැ. මේ පවුල් වල මේ රිලේෂන් මේ පවුල් හැදෙන්නේ මේ විදිහට කියන එකයි මේක හේතුඵල ධර්මයකින් තමයි සිද්ධ වෙන්නේ. ඒක කියලා මට සිද්ධයක් දැන් කරන්න සුදුසු නැහැ මොහොම හින්න ඕනේ කියලා. ඒ වෙලාවට මට ලොකු පීස් එකක් ආවේ සිටුේෂන් එක ඇක්සෙප්ට් කරගන්න. දැන් පින්වතුලගේ හැමෝගේම ජීවිතවල ඔහොම කාරණා තියෙනවා. දැන් මට මෙහෙම හම්බ වෙන්න උනත් මගේ ධෛර්යය තියෙනවා පින්වතුලා මෙහෙම හම්බ වෙන්න. නැත්තම් ඒකට මම පින් කියන්නේ මම එකක් පෙන්නනවා. අද එකක් පෙන්නනවා පින්වතුලාට මොකද පින්වතුලා මාසෙලා මෙහෙම බාවඩ එකක් බොහොම රෑ. මේ මටත් මේක රෑ මෙහෙම හම්බ වෙන්න. කුමාරි මේ අර ওই විදියට කර්ම විපාක තියෙනවා පින්වතුනි. මොකද මම මේක කියාගෙන ආපු පොයින්ට් එක හේතුවක් තිබ්බා. ඉතින් අන්තිම මොහොතේ මේ කාරණාව කියනකොට දැන් අපේ අන්තිම මොහොත පින්වතුනි සිතුවිල්ලක් කියන්නේ අපේ ප්‍රීඩොමිනන්ට් මොනවාරි කර්ම විපාක අන්න. මෙහෙට උනත් දෙන්න පින්වතුලට ඵලයට ආරංචි වෙන්න ඇති. මෙහෙන් ඉන්ෆෝම් කරන්න ඇති මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ හිතේ එන්න ඇති යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔන්න ආවා. ඵලයට සිත එන්නේ. සිත එනවා මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ යන්න හිතනවා. මොකද මේක සම්බන්ධ කර්ම තියෙනවා පින්වතුලට. දැන් පින්වතුලට මේ සම්බන්ධ ඉස්සර එක්ක භාවනාව කරලා තියෙනවා. එක්ක මේවා යෙදිලා තියෙනවා පෙර කාලවල. ඒකේ නැත්තම් මෙහෙම ආරංචි වෙන්නේ නැහැ එකක් යන්න හිතෙන්නේ නැහැ. ඒව ඩික්ලයින් වෙන්නේ මොකද? තමන්ට මේ සම්බන්ධව ඔකට කියන සංකාර කරලා තියෙනවා පෙර කාලේ. ඒක තමයි ඒ වගේම තමයි මරණ වෙලාවේ අපිට අන්තිම සිතුවිල්ල එන්නේ අපි කරපු දේ ඒකේ කර්ම තියෙනවා. ඒ විපාක දෙන්නේ. ඉතින් දැන් වැඩියම අපි දැන් මේ ආත්මේ ප්‍රබලව කරන කර්ම විපාක අනුව තමයි අර අන්තිම චුතිසිතක් එන්නේ. මම තව එකක් ඔබට එක්ස්ප්ලেইন කරනවා. විඥානේ හට ගන්න හැටි පින්වතුල පොඩ්ඩක් මෙහෙම කල්පනා කරොත් දැන් කන තියෙනවා. කන තියෙනවා අරමුණක් තියෙනවා ශබ්දයක්. ඒ කියන්නේ අහ තියෙනවා රූප තියෙනවා. මේ දෙක හින්දා මානසිකාරය කියන එකක් වෙනවා. දැන් අපි උදාහරණයක් කිව්ව කන තියෙනවා. මොන හරි ශබ්දයක් වදිනවා මුලට. වැදෙනකොට ඒ දෙක හින්දා යම් දෙයක් වුණා වුණා කියලා එනවා ලෝකාරය. ඒ මුල්ම වුණා වුණා කියන එක තමයි කොන්ෂස්නස් එක. හරිද? ඒ කොන්ෂස්නස් එකේ මේතනදී වුණා කියනොත් එකම කොන්ෂස්නස් එකේ ෆැක්ටර්ස් වගේ තියෙනවා. එකක් තමයි කපාටම දැනීමක් කරනවා. ඒකට කියනවා වේදනා කියලා. දැනෙන එක තියෙනවා මනින, ජජ් කරන, මනින මෙෂර් කරන එකක් වෙනවා. ඒකට කියනවා සංඥා කියලා. දෙක ප්‍රියයි කියලා සංඥා වුණාත් ප්‍රියයි කියලා මෙෂර් මේ වැන්නොත් තව එකක් වෙනවා රියැක්ට් වෙනවා ලෝභය. අප්‍රියයි කියලා සංඥා වුණොත් ද්වේෂය. මැදිස්ත්‍ය කියලා සංඥා වුණොත් මොහේ. ওই රියැක්ට් වෙන එකට කියනවා සංකාර කියලා. මේ රියැක්ට් වෙන එකට තමයි කියන්නේ කර්ම කියලා. එතකොට මේක තමයි අපි නිකන් දැනගෙන ඉන්න ඕනේ ෆාස්ට් වෙන දේක්. එතකොට මේක ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන තණ්හාවත් එක්ක. තණ්හාවත් එක්ක තමයි යන්නේ මේ පංච උපාදාන ස්කන්ධ කියලා ඔබට කියනවා. මේ රූප මේක තමයි මම මගේ කියලා අපි ගන්නෙ. හිස් අවකාශයට අපි මම මගේ කියලා ගන්නෙ නෑ. මේකෙ පින්වතුනි දැන් අපි කියමුකෝ කාම ලෝකෙ. අපි දැන් මේ ගෙවල් දොරවල් වලට බැඳිලා ඇලිලා දැන් මම දැකලා තියෙනවා සමාජලට මැරෙන්න නම් වෙනකොට සමාජකට වයස ගිහිලා සමාජ කට්ටිය මේකනම් මේ අන්තිම මොහොතේ මොකද්ද ඔය කිච්සොෆේනියනේ කිච්සොෆේනි මේ ඔය කතා කරනවා එහෙනම්නේ කට්ටියට කතා කරනවා කොහෙද නෑ කවුරු පේන්නේ දමාට අපිට සෙලෙක්ට් කරනවා මොනවාරි අපි බෙහෙත් දෙනවා මේවා කරන්න ඔබ තමයි සයිකොලොජි මේ මොනවාද සයිකියාට්‍රිස්ලා දන්නේ හැබැයි කවුද මේ
මේ ඊයේ පෙරේද මම එහෙම මේකක් දැවුණා. මෙයාගේ කවුද කතා කරන්නේ? යාගේ මාමා, තව අම්මා, තාත්තා. එතකොට මෙයාට සමාජික කන්ට්‍රෝල් කරගන්න බැරුව මම යම් දෙයක් එයාට මෙහෙම කරා. ඒක කූල් ඩවුන් කරන මම දන්න කෙනෙක් හින්දා මේ මොකද මේ වෙන්නේ? මේ ගොඩක් පින්වතුනි හැමදාම ඉඳලා තියෙනවා මේ ඇඟේ. මේ පින්වතුන්ලා නුඹ හැමෝගෙම පෙර ඇන්සෙස්ටර්ස්ලා ඉන්නවා. ඉස්මතු වෙන්නේ නැහැ ලේසියෙන්. දැන් ගොඩක් විට අපි මේ භාවනාව ඇඟ දාලා යන භාවනාවක් කරේ නැත්නම් එක එක ඉන්ෆ්ලුවන්සස් අපේ ඇඟෙන් තියෙනවා. ඉතින් කොහොමද මේ කට්ටිය දැන් ඔය මේ දැන් ඔබ ළඟදී වෙච්ච කට්ටිය මේගොල්ලෝ ගොඩක් පිංකම් කරපු කට්ටිය. පින් කියන්නේ පන්සල් ඩොනේට් කරලා තියෙනවා. දානවල දීලා තියෙනවා. ඒකට මොනවා දඹදිව හරියට ගිහිලා තියෙනවා. 1940 ගණන් ඔය කට්ටිය. එතකොට බුරුමේ රිට්‍රීට් වලට අරහෙමේ ගිහිලා තියෙනවා. ලේසි නෑ ඒ කාලේ යනවා කියන්නේ. ඊට සතර පොයින්ට් සිල්දානක් තියෙනවා. ඔය වගේ කරපු කට්ටිය. මේ කොහොමද ඇයිනේ දැන් ඇවිල්ලා කතා කරන්නේ? මොකද විගද මේගොල්ලන් ඇලීම අඩු කරන භාවනාව යහමින් කරේ නැහැ. ඒගොල්ලන් ගෙවල් දොරවල් වලට ඥාතීන්ට ඕගොල්ලන්ට ඇලි ඇලි තමයි පිංකම ඔය රිට්‍රීට් අරගෙන කරේ. එතකොට ඒක ඒගොල්ලන්ට ඒ පංචේන්ද්‍රියන් වලට ඇලිලා තියෙන ගොරෝසු කයත් එක්ක ගනුදෙනු ගොඩක් කරලා තියෙනවා. ඒකට අදාළ කර්ම රැස් වෙවි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද මේගොල්ලන් මොකද්ද ඔය ඇන්සෙස්ට්‍රල් වර්ල්ඩ් එක තමයි දැන් මේ මැරෙඩින් එක්කෙනත් මෙයත් මේ මෙයත් වැඩිය ලොකුවට භාවනාවක් කරේ නැහැ. එයා නරක කෙනෙකුත් නෙමෙයි. හැබැයි එයා එයත් දැන් ඒකට අදාළ ඇටැච්මන්ට්ස් උත් තියෙන විදියට කර්ම කරන නිඳ එයාට ඒ වෙලාවේ දැන් මොකද වෙන්නේ? මේකෝලන් එනවා ගෙනියන්න ඒ ලෝකෙට. ඉතින් මේකෝලන් කතා කරනවා. දැන් හරි ඉතින් අතර මම එක යම් දෙයක් මෙයා කරා යාට මෙයා වෙන්න. කොහොම තමයි අපි අන්තිම මොහොතේ ඔය අපි කරපු කර්ම අනුව තමයි අන්තිම මොහොතේ කොහොම සිතිවිල්ලක් එන එක අනුව තමයි අපි ඊළඟට ඉපදෙන්නේ. දැන් පින්වතුනි මේ විඤ්ඤාණය හටගන්න කොන්ෂස්නස් එක හටගන්න කනයි අරමුණක් ඕනේ. ඇහැයි අරමුණක් ඕනේ. කන හරි අරමුණ නැත්තම් විඤ්ඤාණය හටගන්න පින්වතුන්ට ඒක පැහැදිලිද? කොන්ෂස්නස් එක එතකොට මේ ශබ්දයක් ඇහැට වැදුනට එතන මේ ඇහෙන එක වෙනවද? නෑ. එතකොට සුවඳක් දිවට තරුණොත් එතන වෙන්නේ නැහැ. මේ එකේ පවගන්න එකට අදාළ එක වෙනකොට තමයි මේ කන්ඩිෂන්ස් මත තමයි මේ විඥානේ මේ කොන්ෂස්නස් එක හටගන්නේ. අපිකට ගැඹුරුම එකක් කියන්නේ මට කරන්න දෙයක් නැහැ. මේ හම්බුණාන් පස්සේ මට ඒක පින්වතුන්ව එක මේකටම දානවා. මොකද මම යන මාර්ගයත් එක්ක මේ සසර ගැනයි මේක මේක එක්ස්ප්ලනේෂන් එකෙන් පින්වතුන්ට අහුවෙන මම ගුරු දේවයන් වහන්සේ මම ශාන්ත වෙලා ඉන්නකොට විතරයි මේක තේරුම් කරන්නේ. හැබැයි මම මේ ප්‍රෝග්‍රෑම් එකදී මම දන්නේ ඉහළම දේ තමයි දිදි යන්නේ. ගොඩක් ගියපාර ගියවරුත් ගියපාර එනකොට මම නිවනට බාධා කරන ඒවා කිව්වේ. දැන් නම් නිවනයි නිවන මේ යන ට්‍රැක් එකයි අපි ඉන්න විදියයි ගැන තමයි කියවෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් කොළුවට ගන්න වෙනවා. හොඳට පැහැදිලිව හිතට ගන්න. අරමුණක් ඕනේ කරටයි නහයට දිවට ශරීරයට ඒ කන්ඩිෂන්ස් තිබ්බම තමයි ඒක අදාළ විඥාන හටගන්නේ. කොන්ෂස්නස් එක හටගන්නේ. එතකොට පින්වතුනි ඔය අරමුණු වෙන්නේ පෙර විපාක අනුව කර්ම රැස් වෙච්ච විදියට. එතන අන්තිම මොහොතේ චුතිසිතක් කියලා අපි එක්ස්පීරියන්ස් කරනවා. එතකොට දැන් අන්තිම මොහොතේ සිතුවිල්ල එන්නේ අපිට ඊළඟ භවයේ ওই විඥාණයට යන්න ඕන ආකාරයට උපතක් ලැබෙන්න. එතකොට දැන් අපි ගොඩක් විට අන්තිම මොහොතේ මොකද තව ෆන්ක්ෂන් එකක් වෙනවා අපේ අන්තිම හුස්මය. එතකොට අන්තිම අපි දැන් සාමාන්‍ය අරමුණකට ඩිස්ට්‍රැක්ට් වෙන්නේ විපාක දෙන්නේ. දැන් අපි මෙහෙට එන්නේ මුලත් මේක ආරංචි වෙන්නේ අපි ගත්තොත් ડિස්ට්‍රැක්ෂන් එකක් හැටියට. ડિස්ට්‍රැක්ෂන් එක හොඳ පොසිටිව් ડિස්ට්‍රැක්ෂන්. අපි ඒක ආරංචි කරන්න එනවා. ඒ වගේ අන්තිම මොහොතේ මැරෙනකොට අපිට අරමුණක් කියනවා. මොකද අපේ එතන කර්ම තියෙනවා විපාක දෙන්න, තණ්හාව තියෙනවා. ওই දෙක තියෙන හින්දා අපේ හිත ඒ අරමුණට යනවා. අරමුණට යනවා කියන්නේ විඥානයක් හටගන්නවා. දැන් අන්තිම හුස්ම යනකොට සාමාන්‍ය ඔය මැරෙන කෙනෙකුට එයා අන්තිම හුස්ම යනකල යන බලාගෙන ඉන්න පුළුවන්ද බැයිද? නැත්නම් එයාට මොනවා හරි හිත යනවද? මොකද පිටකල හිතන්නේ? මොකද? මොකද? බලාගෙන ඉන්න. ඒ පුතාලා මොකද ඉන්නේ? සරි, කවුද? හරි. ප්‍රැක්ටිස් කරෝ තින් වෙබ්
හැබැයි කොච්චර විදිහට ප්‍රැක්ටිස් කරොත්ද කියලා තමයි බලන්නනේ අපි කොච්චර මට්ටමකටද අපි බලමු. පුළුවන් තමයි. හැබැයි මේ අපේ තණ්හාවයි මේකයි තියෙන හින්දා මොකද මේ දැන් සාමාන්‍ය ප්‍රැක්ටිස් කරපු නැති කට්ටියන්නේ ඔය ආසාවල් ගොඩක් ඇති කර කර ගියේ. ඒ කියන්නේ රාගය, ද්වේෂය ඇති කරන් ගිය කට්ටිය ප්‍රැක්ටිස් එක ඒ කියන්නේ නෑවර. ඒතකොට නැති කෙනෙකුට අනිවාර්යෙන් මොකද වෙන්නේ? මේ ડિස්ට්‍රැක්ට් වෙනවා. ඒතකොට ડિස්ට්‍රැක්ට් වෙනවා කියන්නේ අරමුණක් මනෝද්වාරයෙන් අරමුණක් එනවා. ඒතකොට විඥානය හටගන්න පුළුවන්. විඥානය හටගත්තම නාම රූප හටගන්නවා. මොහොතක පිළිසෙනවා. දැන් අපි අහලා ඇති අනාගාමතුම කියලා අහලා තියෙනවා දැන්. අනාගාම කියන්නේ never return කියලා. මේ මාර්ගයේ නිවන් දකින මාර්ගයේ ඔය එක මට්ටමකට ප්‍රැක්ටිස් කරාම මේ කාම ලෝකෙට කිසිම ඇලීමක් නැතු වෙනවා. කාම ලෝක කාම ලෝක කියන්නේ මේ පංචින්ද්‍රයන් වලට ඇහැ කන නාසයට කිසිම ඇලීමකුත් නැහැ. කර්මත් නැහැ. හැබැයි බ්‍රහ්ම ලෝකෙට කර්ම තියෙනවා. බ්‍රහ්ම ලෝකෙට කියන්නේ ශාන්තියට peacefulness එකට distract වෙනවා. තාම ඒක ආශාව නැති කරපු නැති හින්දා distract වෙන හින්දා එතනට යනවා. එතකොට අනාගාමී උතුමන් වහන්සේට අන්තිම හුස්ම යනකොට එයාට ඒක බලාලින්න පුළුවන්ද? එයා distract වෙයි පුළුවන්. මොකද? මොකද? මේ කට්ටිය ආන්නේ දැන් මේ නේද? වෙන මෙ අපේ ඉන්න කට්ටිය කවුද දන්නවද? කියන්නේ මොනවද හිතන්නේ? distract වෙයිද නැද්ද? දැන් මාර කියපු explanation එකත් එක්ක කල්පනා කරන්න. ආසාව තියෙනවනම් කර්ම තියෙනවනම් distract වෙනවා. එතකොට අනාගාමී උතුමන් වහන්සේ මේ කාම ලෝක කිසි කර්මයක් නැහැ. ආසාවකුත් නැහැ. හැබැයි යට කර්ම තියෙනවා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නේ. උවේ ආසාවක් තියෙනවා නැත්නම් ඒකයි අනාගාම කියන්නේ. නැත්නම් රහත් කියනවනේ. එතකොට එයාට distract වෙනවද නැද්ද? මොකද? වෙනවද? තව කාටද? කවුද විතරද? මේක ලැහරි deep important මේක භව චක්‍රය ගැන කවදද අනාගතේ පුරුදු කරවන්න තමයි මේක උතුරා මේව කරන්නේ. හරි distract වෙනවා. හරිද? මම උත්තරේ දෙදී තමයි කියන්නේ. මොකද? හැබැයි අර අනාගාමී කිව්වා පියෝ කියලා හිතලා අර හිතනවා මොකද දැන් එක හොඳට බලන්න පුළුවන් දැන් මේ අන්තිම හුස්ම යනකොට එයාට ඒ කර්ම තියෙනින්ද කර්ම තියෙන හැමෝටම distract වෙනවා. එතකොට distract වෙනවා කියන්නේ අරමුණක් තියෙන forces තියෙනවා හේතු තියෙනවා විඥාණය පහළ වෙනවා. දැන් බුදුහාමුදුරුවනේ practice එකේ interesting කියන්නේ හේතු නැති කරනවා. හේතුඵල ධර්මයේ කියන්නේ හේතු හටගන්න හේතු නැති කිරීම තමයි කරන්නේ. එතකොට රහතන් වහන්සේ නමකට ඒ කර්ම ඒ කියන්නේ peaceful feeling එකටවත් මොනවටවත් හරි මේ කාම ලෝකයටවත් කිසිම ඇලීමකුත් නැහැ කර්මත් නැහැ. කොයි කිසිම දෙයකට හිත යන්න නැහැ. ඒතර අන්තිම හුස්ම යනකොට රහතන් වහන්සේ තියාගන්න පුළුවන්ද බැයිද? හා මොකද මේක මල්ටිපල් චොයිස් වගේ නේද? හරි හිතලා මොකද පුළුවන්ද බැයිද? ඒක හොඳට බලන්න තිබුණා. දැන් මේ අන්තිම මොහොතේ මෙහෙම තියාගෙන ඉන්නවා කියන්නේ මොකද? අර ඔබ්ජෙක්ට් එකක් එනවද? ඔබ්ජෙක්ට් එකක් එන්න ඕනේ නේ විඤ්ඤාණය හටගන්න. එතකොට ඔබ්ජෙක්ට් එකක් පහළ වෙලා නැතිකොට විඤ්ඤාණය හටගන්න පුළුවන්ද? බැහැ. විඤ්ඤාණය හටගන්න එතකොට මොකද වෙන්නේ? නාම රූප අන්‍යතට ඉපදෙන්නේ. තේරුණාද කියන්නේ? තේරෙන මෙහෙම තේරිලා කවදරයක ලොකුවට ගැඹුරට තියෙන තේරෙන එකක් තියෙනවද? හයිද තේරෙන්නේ? මට කරන්න දෙයක් නෑ. මම මේ කවදද මගේ ලොකු තණ්හාවක් තියෙනවා මේ මුදුකට මේ අවබෝධ වෙලා යන්න කියලා කියලම දෙයක් ටිකක් මගේ ඊට වඩා මෙසේජ් එකකුත් නෑ. ඉතින් දැම්මම තමයි දැන් මේ ආත්මෙදි දැම්මම ඩේලි රුටින් එකක් හදන්න වෙනවා භාවනාවත් එක්ක. නැත්තම් ඊමතර හොඳට හිටියත් භාවනාව මිදෙත් මොකද මේ කර්ම රැස් කරගෙන යයි ආයි එන්න මේ ටස්මිනියාව අනිත්තාව ඉංගල හිටියොත් කැමති නම් ඉතින් හොඳයි. හැබැයි නැති වෙනවනේ පින්වත්නි. නැති වෙලා අපි තව ආස් නොමග ගියොත් හදිස්සියේ රාගය ද්වේෂය මේවා කර මොකද්ද වෙන්නේ? අපි කොයි හරි භූත ප්‍රේත ලෝකයකට යන්න පුළුවන්. අවට මෙහෙ එන්න පුළුවන් අහසේ. පින්න ලබා ගන්න. මම ඉතින් මෙහාට ගෙන්න අපි ලබා ගන්න පින්. දෙලතරක් වෙන්න මාරුද? ඉතින් කොහොම හරි මේ වැත්ත පින්වත්නි සෙල්ලම් ඒවා නෙමෙයි. මේක මහා සාගරයක් වගේ තමගේ ආශාවල් එකයි. අපි කියන්නේ අපි ළමයින්ටයි ගෙවතරල වලට යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි අපි
ප්‍රේත වගේ ඇලීගෙන යනවලකයි ඒක අපේ ධම මදි එස්ස අපි ධම මදි අපේ ඒකාලික ආචරණයම අම්බල තාත්තර නැති වෙනකොට ඒ කියන්නේ ළමයි නැති වෙනකොට මේ කඳුලක් හෙලනවා නෑ අපේ සීය ගම මෙහෙම මේ බුදු පහන බලාගෙන මොකද ජපමාලාව තියාගෙන මොහොම ඉඳලා තියෙනවා ඒත් අපේ අම්බලට තේරුම් කරනවා දුවේ මෙහෙමයි නවසිරිකේ වඩන්නේ කියලා නවසිරිකේ මේ මොනවාද කියන්නේ අර බොඩි එක 20 ඩිග්‍රේඩ් වල ඒත් ඒගොල්ලෝ මේක කර කර ඉඳලා තියෙනවානේ තාපාලි ඉන්නකොට ඒකයි ওই විදිහට ඩිටැච් එකේ එහෙම අම්මල කොච්චර ආශිර්වාදයක් තියෙන ළමයින්ට හරි ස්ට්‍රොง පවර්ෆුල් ඒ වගේම නුඹක ගිය ළමෙක් කියලා ඉතින් ඒ ළමයට පොඩ්ඩක් හරි පිටක් ලැබෙනවා ඒ වගේ අම්මා කෙනෙක් ඉතින් අපි පිටක් වෙන්න නම් අපි ශක්තිමත් ස්ට්‍රොง ඉන්න ඕනේ